ටෝනිමල්ලාච්චි අධිපති කතා කරන්නේ එදා ගිටාර් එකකින් කරපු අන්තිම ලෙසන් එකට කීබෝඩ් එකනොත් පටන් ගන්නවත් දෙනව ඕලන්න මොකද කීබෝඩ් එකෙන් දැනගන්න එපා මොනා ගන්න. එතකොට අපි ඉගෙන ගත්තේ සස්පෙන්ඩන් 2 එක ගැන. ඔබලා දන්න සස්පෙන්ඩන් 2 ගැන උගන්වලා දින කලින් ආය මතක් කරොත් CEG කියන නෝට් තුනට D කියන සස්පෙන්ඩන් 2 නෝට් එක D කියන එක එකතු වුණොත් මේක සස්පෙන්ඩන් 2 කියන නම දෙන්න නම් මේ ජිතව ඩයින් ඉන්න ඕන කියලා කිව්ව කලින් දන්නවා මේක සස්පෙන්ඩන් 2. දැන් අපි මේ සස්පෙන්ඩන් 2 කියන එකෙන් තමයි අපි පටන් ගන්න ඉස්සෙල්ලම කෝඩ්ස් හදාගන්නේ. දැන් මේක C සස්පෙන්ඩන් 2 නම් අපි මෙතනින් පස්සේ මේ ප්‍රෙස් නොකරපු නෝට් ටික ප්‍රෙස් කරන්නේ නැර මොනවාද කෝඩ්ස් හැදෙන්නේ කියලා බලන්න. ඒක තමයි අපි එදා ලෙසන් එකෙන් කරේ. දැන් මොකද්ද මේ සස්පෙන්ඩන් 2 එකට අපි E එක ප්‍රෙස් කරලා බැලුවොත් මොකද උනේ? සස්පෙන්ඩන් 2 එකට මේජර් තර්ඩ් එක ප්‍රෙස් කරොත් වෙන්නේ මේජර් තර්ඩ් එක ප්‍රෙස් කරොත් වෙන්නේ හොඳට මතක තියාගන්න. මෙහෙම ඕගොල්ලෝ හිතන්න C ගහලා මේ පැත්තෙන් D ගැහුවා වගේ නෝ වෙන්නේ. ඒ වගේ න සමාන මේක මේ සමාන මේක මේක කියන්නේ ඔය A ටිකමනේ මේක මේ පැත්ත C ගහලා මේක ගැහුවා හා සමානයි මෙතන C ගහලා මේක ගහ. ඒ කියන්නේ මෙතනින් C ගහලා මෙතනින් D ගැහුවා කියන්නේ මොකද? C @9 9 3 1 2 3 4 5 6 7 8 9 නිසා තමයි 9 කියන්නේ. C @9 අයින මේ මොකද්ද වෙලා තියෙන්නේ? C @9 ඒ කියන්නේ සස්පෙන්ඩන් 2 එකට මේජර් තර්ඩ් ඇඩ් වුණොත් C @9 ඒක එදා කරා. අද මොකද කරන්නේ? සස්පෙන්ඩන් 2 එකට දෙවෙනියට ප්‍රෙස් කරන දැන් මේක ඉතුරුලා තියෙන මේක ගහලා බලමු. මේ මොකද්ද නෝට් එක? 1 2 3 4 4 කියන්නේ මොකද C වල? සස්පෙන්ඩන් 4. එහෙනම් සස්පෙන්ඩන් 2 එකට මේක එකතු වුණොත් මේකට කෝඩ් එකේ නම C suspendon 2 suspendon 4. තේරුණා? මේව කෝඩ් නැද්ද? තියෙනවා. ඒක පාවිච්චි කරේ මම ඉස්සරහට ගියා දෙන්න. දැන් මොකද්ද මේ අලුත් කෝඩ් එක? C sus 2 sus 4 කියන්නේ මෙන්න මේ කෝඩ් එක. මේකත් ඕගොල්ලෝ ඉගෙන ගන්න. ඊට පස්සේ බලමු ඉතුරු නෝට්ස් වලට කොහොමද යන්නේ කියලා.